නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. එක පොලිය ගෙවීම ගැන කිසිම අර්බුදයක් තිබුණ නැහැ. කිසිම ප්‍රශ්නයක් තිබුණ නැති සංවර්ධිත මැදි ආදායම් ලබන රටක් තමයි බාර දුන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා බොරුවක් කිව්වට නායකන්ද නායකන්ද කියලා. ඇත්ත ඉලක්කම ගන්න අපි රජය බාර ගන්න වෙලාවේදී මේ රටේ ණය තිබුණේ කීයද? ට්‍රිලියන 2යි කියන්නේ බිලියන වලින් අකුරටම කිව්වොත් බිලියන 2222යි. නොපෙවූ රාජ්‍ය ණය. අවුරුදු 10ක කාල පරිච්ඡේදය තුල 2005 ඉඳන් මේ රට අභියෝග රාශියකට මුහුණ දුන්නනේ. යුද්ධයට මුදල් ඕනේනේ. ආයුධ ගන්න ණය ගන්න වෙනවනේ. යුද්ධේ නිම වුණාට පස්සේ උතුරු නැගෙනහිර සංවර්ධනයේ තමයි වැඩිම ණය ආරම්භ තියෙන්නේ. උතුරු වසන්තයේ නැගෙනහිර උදානේ. ඊට පස්සේ රටේ සංවර්ධනය කරන්න. ඊළඟට ඛනිජ තෙල් අර්බුදය. තෙල් ගේන්න. මේවට ණය ගත්තා. ඇත්ත. කොච්චරද ණය? ආපහු බාර දෙනකොට ට්‍රිලියන 7යි. මේ යුද්ධේ නිම කළා සියලු සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරලා මහා පරිමාණ දෙවැත්ත වෙනස්කම් කළා ඉතිහාසයේ ගමන් මග වෙනස් කළා ණය ප්‍රමාණය ට්‍රිලියන 7යි. අවුරුදු 10කට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණය වැඩි වුණේ හරියටම ට්‍රිලියන 5යි. හරිද? දැන් කීයද? ට්‍රිලියන 13යි. නොපියු රජේ ණය 7යි 13යි අතර වෙනස කීයද? 6යි. මහින්ද රාජපක්ෂ අවුරුදු 10කට 5යි. අවුරුදු 4මාරට 6යි. කොහොමද තනිපේ? වෙච්ච වැඩේ මොකද්ද? කරපු ව්‍යාපෘතිය මොකද්ද? ඒ නිසා ණය පිළිබඳ පට්ටපල් අසත්‍යයක් සමාජගත කිරීමේ මහා වගකීම අකුරටම ඉෂ්ට කරපු නායකයා ලෙස තමයි රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එකතු වෙන්නේ.